කාවන්තිස්ස රජ සමයේ ප්‍රචාරය වූ වැරදි පණිවිඩයක් නිසා ප්‍රදේශයේ ඇමතිවරේ රාජ උදහසට ලක් වුණා. ඊට දඬුවමක් වශයෙන් ඔහුගේ හිස ගසා දැමූ හේන් හිසදුන් පිටිය නම් වූ මේ පුරවරයයි අද ඇඹිලි පිටිය නමින් හඳුන්වන්නේ. අද මෙය සංවර්ධනයේ අරුණරුව දකින විශාල නගරයක් බැව් කිව හැකි. එවකට ප්‍රාදේශීය සභාවකින් පාලනය වූ ඇඹිලි පිටිය අද පාලනය වන්නේ නගර සභාවක් මගිනි. සංවර්ධනය කරා වේගවත්ව දිවෙන පරිසරයක්. දිලිඳුකම තුරන් කරන්නට ඕන කරන ග්‍රාමීය ජනතාවගේ සංවර්ධනය ආර්ථිකය ගොඩනගන්නට ඕන කරන විවිධ උපාය මාර්ගික ක්‍රියාවලී මේ මොහොත වන විට අපි ඒ කටයුතු වලට බැදීහත් වෙමින් තිබෙනවා. ඇඹිලි පිටිය නගරය සබර්ගමු පළාතේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් වශයෙන්ද හැඳින්විය හැකි. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.